චැනල් එකේ කට්ටියත් ආවා. අපි ගිහිල්ලා බලමු. ආ හරි හරි ගමු. මීට දින 5කට ඉහතදී කුරුණෑකල පාසලකින් අතුරුදහන්ව සිටි ශනලි ගමගේ දියණිය සොයාගෙන ඇති අතර දැන් ලැබුණු ආරංචිය ආ වාහන යනවා ඩක්කලකට. පරිස්සම පරිස්සම ගන්න දුව. ඉක්මන් කරන්න. කොහොම හරි ගෙන්න. සජන් මේ WBC එක ගිහිල්ලා මේ ළමයා ළමහා කාන්තා කාර්යාලයට බාර දෙන්න. ඔකේ සර්. බලන්න බලන්න එන්න. WBC වත් මේ ළමයට කියන්න. නැගින්න වහන්න. සර් කරුණාකර අපිට කියන්න මේ සිද්ධිය පිළිබඳ විස්තර. මේක සිද්ධ වුණේ නේද? ඒක නෙවෙයි මුකුත්ම කියන්න බෑ. කරුණාකර ඔයගොල්ලෝ එළියෙන් ඉන්න. මම විස්තරය දැනගෙන හරියට ඔයගොල්ලන්ට කියන්න. සර් මේ දරුවා මිය ගිහින්ද? මේ දරුවා කොහෙන්ද හොයාගත්තේ? මම පොලිස් නිලධාරියෙක් මිසක් ડોක්ටර් කෙනෙක් නෙමෙයි. කරුණාකර ඔයගොල්ලෝ එළියට යන්න. PC මේ කට්ටිය නතර කරන්න. අවස්ථාව අපිට දරුවගේ අසනීප තත්ත්වය ගැන මුකුත් කියන්න බෑ. දරුවා කොහොම තත්ත්වෙන් ඉන්නේ? ගුරුමණ්ඩලයේ මාත්ම මහත්මීන්ගෙන් සහ පැමිණ සිටින දෙමව්පියන්ගෙන් අවසරයි. මාගේ දයාබර දරුවනි, අද මෙතනට පැමිණලා සිටින්නේ අපේ පාසලේ මේ වසරේ පහවසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් කොටසක්. ඒ අතරින් අපේ අධ්‍යාපන කලාපයේ වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබාගත් අපගේ ශනලි ගමගේ දියණියට නගරයේ ජනප්‍රියම පාසලකට ඇතුළු වීමට අවස්ථාවක් ලැබී තියෙනවා. එය සතුටට කරුණක් වගේම එක පැත්තකින් කනගාටුවට කරුණක්. මම එහෙම කියන්නේ මේ ශනිලි වගේ අතිදක්ෂකම් වලින් පිරිච්ච දැරියක් අපේ පාසලෙන් සමු ගැනීම පිළිබඳවයි. මම ශනිලි දැරියට සුබ පතනවා. නගර පාසලට ගිහිල්ලා තමන්ගේ ඒ දක්ෂකම් වලින් මේ රටට වැඩදායක පුරවැසි වීමේ වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට මේ සුබ නිවන කාලයක් උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. පුතේ සඩගී මැදලෙන්න. ගමේ ඉස්කෝලේදී වගේම
තවම ඉස්කෝලේදීත් හොඳට ලකුණු ගන්නවා කියලා. මම්මේ අමරක්කලගේ ගෙදරට එන ගමන් ඇයි නංගිගේ පුතා දිසියක්ද අනේ නෑ අක්කේ මම්මේ නිපුරි දුවත් හම්බ වෙන්න කියලා හිතාගෙන හිටියේ අපේ දුවත් දුව යන ඉස්කෝලේට තේරුණානේ ෂොක් දැන් නංගිටත් මාත් එක බස් එකේ ගිහැගි ඒ ගැන කියන්න තමයි මං දුව හම්බ වෙන්න හිටියේ දුවට පුළුවන් නේ අපේ දුවත් එක බස් එකේ එන්න හරි නැන්දේ මං නංගිව පරිස්සමින් බලා ගන්නම්කෝ අනේ බොහොම ස්තුතියි පුතේ මං ගිහින් එන්නම් අක්කේ හොඳයි නංගි Thank you.
හැමෝම ඇවිල්ලා නින්නේ හැමෝටම ආයුබෝවන් ආයුබෝවන් අපේ ඉස්කෝලේට අලුතින් 6 වෙනි ශ්‍රේණියට ඇතුළත් වෙන්න ආව මේ සියලුම දරුවන් ඉස්කෝලේ වෙනුවෙන් ඉතාමත් සාදරයෙන් පිළිගන්න මිස් මේ අභිලාෂ මේ ශනලි අපි මේ දෙනවා මේ පන්තිර ඇතුළත් කරගන්න හොඳයි සර් එන්න දුවලා ඇතුළට එන්න දැන් ඔයාලා යන්න මොකක් අවශ්‍ය වුණත් මම ඔයකට දැනුම් දෙන්නම් thank you ඔයාලා මේ අතරින් වාඩි වෙන්න ඉඩ තියෙන තැනකින් වාඩි වෙන්නකෝ හොඳයි අපි දැන් පාඩමට ලෑස්ති වෙමු රූකඩ නිර්මාණය කරන්න වැඩි වශයෙන් යොදා ගත්තේ දඬු කඳා. එතකොට ඒ දඬු කඳන් වලින් මිස් මොකද දරුව මෙච්චර පරක්කුනේ මිස් ලයිබ්‍රේරි ගේමිස් කොහෙටද ගිහිල්ලා හිටියේ ඒකයි ටිකක් පරක්කුනේ අලුතෙන් ආපු ළමයි දැනගන්න මේ තමයි පන්ති මොනිටර් කවිෂා කවිෂා රෙජිස්ටර් එකට අලුතෙන් ආපු ළමයිගේ නම දාන්න ඕන හොඳයි මිස් හරි ගිහින් නේ හරි 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 ගිහින් නේ මේ 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 අනේ මංගල නගින්නකෝ ටිකක් දෙන්නකෝ නංගි කොමගේ කෙල්ල ඉතින් කොහොමද ගලුත් පන්තිය පන්තියේ ළමයි කීදෙනෙක් විතර ඉන්නවද පන්තිය හොඳයි ළමයි ගාන නම් ගණන් කරන්න බැරි වුණා අම්මේ ඒ පන්තියේ මං වගේම ළමේ කිටියා එයා තමයි පන්තියේ මොනිටර් හැබැයි ටිකක් ආඩම්බර පාටයි මෙයාගේ පළවෙනි දවසේම ළමයි ගැන හොයලානේ එව්වා නෙමෙයි මං hina වෙනකොට එයා අහක බලාගත්තා එහෙම තමයි අනේ ඔයා පන්තියට අලුතෙන් ගියේ හැබැයි ටික කාලයක් යනකොට ඒගොල්ලත් එක්ක යාළුවෙ නංගි ඔයා එහෙට අලුතෙන් ගියාට කාටවත් බය වෙන්න එපා කවුරු හරි මොනවරි කිව්වොත් දෙන්න ඩිෂුම් පාර හොඳට තියෙයි සුරේ පුංචි අම්මා එන්න එන්නම නපුරු වෙනවා බලන්නකෝ අදත් යහපාලගේ කණෙන් ඇදලා ගහලානේ යහපාල මොකක් හරි මගෝඩි වැඩක් කරන්න ඇති මේ ළමයි එක නිතරම රණ්ඩු වෙන එකනේ වැඩේ කසාඳ නොබෙද ඉන්නකොට මිනිස්සු ටිකක් අමුතු වෙනවා තමයි එයාට අවුරුදු 50ක් වුණාට එයා හිතාගෙන ඉන්නේ එයා තාම තරුණයි කියලා. ඔන්න ඔය පාඩුවේ හිටපු දෙන්. අම්මා මැරුණාට පස්සේ පුංචි අම්මා බලාගන්න කියලා. අම්මා ළඩ ඇඳේ ඉන්නකොට මගෙන් ඉල්ලපු ඉල්ලීමක්. Lama
කාලේ විද්‍යාව පාඩම ඕගලන්ට දැන් අලුතෙන් ඉගෙන ගන්න තියෙන්නේ. අලුත් පාඩමට යන කලින් මං කැමති ඕගලන්ට මං ගිය අවුරුදු ගණනක පාඩම් මතකද කියලා බලන්න. ජල විදුලි බල නිෂ්පාදනය. ලංකාවට හඳුනලා දුන්නේ කවුද? කාටද කියන්න පුළුවන්? डीजे विमल सुरेंद्र महता हाँ दम्मा मोगल अगेन सामान्य दैनिक प्रश्न एक कहानों आईफल कुलुन पीता तिबे ने कुमाने राठी इधर अपन अंगे राठट घील ले कैसे देखे मैं बालागे ना तीरों काविशा प्रथम मारे अवसाने अपि लोको विविध प्रसंग संविधान गीतमेनाट्यकोनी मटमत खाई गियाउर्द प्रसंगे यदि अपे खवीशधु लसन गीत गायना कर मित्र इन्नवाद गीत गायना किरी में है क्या वती है अलुतिंग आप लमाय का वरुत बो मोदाय दुआ कला काटे तुल दे इदली पत्ती में इताम होंद दया दुआ पी है मोटा महेंड लसन गीत गायना करंड बलांड गमेट कलिन नीरू मुलु तेंगीट वडना इहिरु विली नन मल पोडी पिपुना ए मल सुवंदे अदलो तुरु सुविंदिना कलावे वीनिल दियवर अपे अम्मा शा हरी मलसन है दुए मुकद्द दुआ के नाम शानली गमगे दुआ वाड़ी वेन्न अद एवं पिहुं बेट सटान सा अप ओबट इदिरिपत् करन्ने रसवत् व्यंजनयक् सादा गन्ना आकारयै मे संदहा ओबट अवश्य वन्ने बित्तर गेडी देकक् लुणु अवश्य तरन् सह गम्मिरिस् कुडु स्वल्पयक् देन् ताच्चिय लिप मत तबा इनि दल्वन्न हरी කෑව ගම නින්ද යන ඒකත් හොඳයි දෙන්න පැදුර එලා සිට ගත්ත දැන් තාච්චිය රත්තු පසු
කපාගත් තක්කාලි එහෙට දමන්න. හරි. අනේ ගත්තා. කැපුවා. 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 ඔන්න ගත්තා. ගාලා දැම්මා. දැන් ඔබගේ දෑත් උඩට ඔසවා හොඳින් හුස්ම ගන්න. අහා සුවඳ බලන්න වෙන්නේ නැති. දැන් ඔබ හොඳින් කවලම් කරගත් පිටර දෙක තාජ්ජයට දමන්න. පිටර පිටර ඔන්න ගැහුවා. ඔව් මං හිතනවා මා කියු ආකාරයට ඔබ සියල්ල සකස් කරගෙන ඇතයි කියලා. දැන් ඔබ එලාගත් පැදුරේ මුنين අතට හාන්සි වෙන්න. මෙහෙම ආයක පුළුවන්. අපෝ ගම කොටයි. කොහමද? ආමිතින රිද්ද එන්නක. අරි ඔන්න උන්ජි අම්මේ දිනකට දෙවරක් මේ යෝගී ව්‍යායාමයේ කිරි. මොකද මේ කුසී පැදුර කියලාගෙන? ඔබගේ ශරීරයේ සමබරතාවය රැකගත හැකි. එපෙම්මකේ කෑමක් හදන හැටි කියනවා. ඒකයි මේ කරන්නේ. උන්ජි අම්මේ මේක මේ යෝග ව්‍යායාම වැඩසටහනක් නේ. මම මොනවා කරත් වැරදි මේ ගෙදරට. ඔනේ අම්මේ මේ මනුස්සයාගේ මොලේ නරක් වෙගෙන එනවද මන්දා? එහෙමද? නැතුව මම බොරු කියනවා. එහෙනම් සිරි මම ෆෝන් එක තියන්නද? ඉස්කෝලේ වැඩ වගේකුත් තියෙනවා. ඕකේ ඕකේ. මේ ගයත්‍රි දුවට පොඩ්ඩක් දෙන්නකෝ ෆෝන් එක. ඉන්න මම කතා කරන්න. දුව තාති ලයින් එකේ. හෙලෝ. හලෝ දුව. කොහමද ඉස්කෝලේ වැඩ කටයුතු? හොඳින් කරනවනේ? හොඳයි. මේ ඒක නෙමෙයි දුව. මේ අවුරුද්දේ ඉස්කෝලේ කොන්සර්ට් එක එහෙම තියෙනවද? මන් දන්නේ නැත ඇති. මන් තියන්න. ඇයි දුව? දුවට නිදිමතයිද? හා හා හරි අය. එහෙනම් දුව නිදා ගන්නකෝ. ගුඩ් නයිට්. ගුඩ් නයිට් තාත්ති. තාත්ති මොනවද කිව්වේ? මොකෝමේ මූණෙල්ලගෙන? ආ? අම්මි, අද මියුසික් රූම් එකේදී නලින්ද සර්. ඔව්. ඉතින් නලින්ද සර් ශන්ලිගේ විතරක් මොහොඳ කිව්වා. එතකොට ඔයා? එයාට විතරක් සින්දු කියන්න කිව්වා. එහෙම කොහමද? ගියේ පරසින් කරත්වානේ. හැබැයි පුතේ, එකක් මතක තියාගන්න. ඒ ළමයා ටිකක් හැම එකටම වගේ දක්ෂයි. ඔයා ඊට වැඩිය උනන්දු වෙලා පන්තියේ වැඩයි විෂය බාහිර වැඩයි දෙකම හොඳට කරන්න ඕනේ. තේරුණාද? ඔයා එළමෙට දෙවිනි වෙන්න හැම එපා. එහෙම වුණොත් මටත් එක්ක ලැජ්ජයි. හරි. බලමුකෝ. මානෙල් දන්නවද? බලලා තියෙනවා. අපේ නලින්ද සර්ට ඉස්සලා ආපු කනට වැඩිය පස්සේ ආපු අඟලකු වෙලානේ. මොකද්ද ගැත්‍රි මිස් ඒ කතාවේ තේරුම? තේරුමද? ගිය අවුරුදු දෙකේම කොන්සර්ට් එකට අපේ කවිෂ තමයි සිං කරේ. දැන් මේ පාරකට අර කොහෙද මම දැන ගමකින් ආපු ළමෙක් තෝරගෙන තියෙන්නේ? ගයත්‍රි මිස්. සහජ දක්ෂතාවය පැත්තෙන් බැලුවොත් ඒ ළමයා දක්ෂයි. අනිත් එක ගිය අවුරුද්දේ හොඳම ගීත ගායනා කරේ මිස් කියලා මම තමයි. ඉතින් මේ පාර වෙනත් දක්ෂ ළමයෙකුට අවස්ථාවක් දෙන්න කිසි වරදක් තියනවද? අනිත් එක මම මිස් කියලා මම වයින් කරේ නෑනේ. ඒ ළමයාවත් අනිත් ළමයි එක අත්‍යල් ගායනයට දාන්නම්. මට ඕන වෙනස්ම නැවුම් විදිහකට මේ පාර කන්සර්ට් එක කරන්න. හොඳයි. කරන්නකෝ බලන්න. මහිරිසියාකාරේ මම යනවා මානෙල් යන්න. බලන්න මානෙල් මිස් මේවට මොනවද කියන්නේ කියලා. ඒ වගේ දක්ෂකම් තියෙන ළමයෙකුට නියම තැනක් නොදෙන එක ගුරුවරු හැටියට අපි කරන පාපයක්. අනේ මන් දන්නේ ඕවා. දන්නවනේ ගයත්‍රිගේ හැටි. එයාගේ හැටියෙන් මට වැඩක් නැහැ. මොකද එයා මේ රටේ අධ්‍යාපන ඇමතිය. ගියදෙන් තමයි
මේ ඉස්කෝලේ වගේ නෙමෙයි. පුදුම තරඟයක් තියෙන්නේ. ඔහොම සෙල්ලම් කරලා හරියනවද? ඒ ළමයා මෙච්චර කල් ලකුණු ගත්තේ සෙල්ලම් නොකර ඉඳලාද? ඒ ළමයාට නිදහසේ ඉන්න දෙන්න. නිදහසේ හිතන්න දෙන්න. එතකොට නිදහසේ ළමයා ඉස්කෝලේ වල ටිකක් කරයි. මං කොයිතරම් හීන මැව්වද? දරුවව ටවුම ඉස්කෝලේට දාගන්න. ඔයාට ඕන කමක් තිබ්බනම් සල්ලි ටිකක් වියදම් කරලා දරුවව එක වසරේ ඉඳන්ම ටවුම ඉස්කෝලේට දාගන්න තිබුණා. වියදම් කරන්න බැරුව නෙවෙයි නන්දනි. මොකටද පොඩි වයසේද ළමයා මහන්සි කරවන්නේ? කිලෝමීටර් 15ක් 20ක් පාන්දර බස් එකේ යන්න මේ ළමයා කීයට ඇහැරෙන්න ඕනේද? මම නම් ළමයා ඕනට වඩා මහන්සි කරනවට එදත් කැමති නෑ, අදත් කැමති නෑ. ඒක සෛලක ජීවීන් ඇරුණාම අනෙක් සියලුම ජීවීන් නිර්මාණ වෙලා තියෙන්නේ සෛල කීපයකින් හරි සෛල රාශියක් හරි එකතු වෙලා. එතකොට සෛලය කතා කරන්න නැතුව මං කියන දේ අහගන්න ළමයි. පටක ඒක මොකක් හරි තියෙනවා. ළමයි කරුණාකරලා පාඩමට හුඟකම් දෙන්න. ශනලි මොකද කතා කරන්නේ? මම නෙමෙයි ටීචර් කතා කරේ. බොරුත් කියන. යනවා යන පන්ති ගෙලිට. ඇහුණ්ඩද මං කිව්වද? පන්ති ගෙලිට යනවා. යන්න නේද කිව්වේ? මෙතන අනිත් ළමයි තත් ඉගෙන ගන්න නේ. දැන් අනිත් ළමයි hina වෙන්නත් අහගන්න පාඩම. After school ඉවරනම් දෙමපිය එනකන් අරෙන් වාඩ් ලයින් දැන් යන්න දෙන්න බෑ. සිකියුරිටි අංකල් අපි අර කඩෙන් අයිස් පැකට් දෙයක් කරා ඉක්මනට එන්න. බෑ 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 බෑ. දැන් සද්දේකට කලින් අර ප්‍රයිවට් බස් එකෙන් පොඩි ළමෙක් කප්පගෙන ගියා. ප්‍රින්සිපල් සර් කියලා දිනේ කවවත් ඉලිට යවන්න එපා කියලා. අනේ අංකල් අපිට අග්ගාලේ එන්නම්කෝ. ඔය ළමයින්ට අයිස් පැකට් එක බොන්න මොන? ඔව් අංකල් අපිට හරිය තිබහයි. මෙතන පහයි අර හතරයි නවයයි මං අරන් එන්නම්කෝ. අංකල් සල්ලි ඔය දරුව හොඳට ඉගෙනගෙන ලොකු රස්සාව කරන කාලෙකට මට ඔය සල්ලි එකතු කරලා දෙන්නකෝ. අපෝ අංකල් අපි රස්සාව කරනකොට අංකල් මැරිලා ඉඳී දන්නේ නැහැ. දැඟලුවාම මිස්ලට කේන්ති යනවා. ඒ නිසා ඔය ගණන් ගන්න එපා. දැන් ගේ නිදා ගන්න ලැස්ති වෙන්න. යන්න. කොහොමද ඔය ගයත්‍රි මිස් ටික කමුතු කෙනෙක්? එයාගේ දුවනේ පන්තිය හොඳටම වැඩ කරලා තියෙන්නේ. අපේ දුව ගියාට පස්සේ ඔක්කොම ගුරුවරු කතා කරන්නේ මෙයා ගැන. ඒ මිස්ටර් ඉරිසි ඇති. ඔන්නේ පාරව තවත් කතාවක් හදන්න හදනවා. නිකන් නැති කතා හදන්න එපානේ. ගුරුවරු කියලා කියන්නේ දෙවිවරු වගේ මිනිස්සු කොට්ටාසයක්. ඔය වගේ පොඩි පොඩි දේවල් ගණන් ගන්න හොඳ නෑ. ඔන්නියෝ මක්. Yeah.
මහේෂද? දන්නවද වැඩක්? ආ මේ පාර මීටර 200යි 400යි චනලි දරුවා හොඳටම කරා. ඒ දරුවා හැම දෙයකටම දක්ෂ දරුවෙක් නේ. ඒක නම් ඇත්තමයි ලාල්. ඔන්න බලන්න මේ ළමයා කවදා හරි මේ ස්කෝල්ට හොඳ නමක් ගෙනල්ලා තමයි නවතින්නේ. ඔව්. මේ ළමයා හොඳට ට්‍රේනින් කරොත් හොඳ රෙකෝඩ් එකකට යන්න පුළුවන්. යහපාල ඈ මේ ස්විච් එක දාන්න එහෙම එපා මේකේ කරන්ට් එක එනවා කවුරු හරි ගෙනල්ලා මේක හදනකන් මේ ස්විච් එක දාන්න එහෙම එපා එතකන් මම මේ ටේප් කැල අලවලා තියනවා හා पुते හොඳට මතක තියාගන්න ප්‍රශ්න හොඳට කියවලා උත්තර ලියන්න ඕනේ හරි ඔයා මේ පාර පන්තියේ පළවෙනියා කොහොම හරි වෙන්න ඕනේ ශනලි ටර්ම් ටෙස්ට් වලට හොඳට ලකුණු ගත්තා ඔයා මේ පාර පන්තියේ පළවෙනියා උනේ නැත්තම් අම්මා නිවාඩුවට ආව කොහෙවත් එක්ක යන්නේ නැහැ හරිද හරි හරි අම්මේ ළමයි නිශ්ශබ්ද වෙන්න. ඒ ඉස්සෙනවා ඉස්සෙනවා හරි තියෙනවා කියන්නේ ඔක්කොත්. දැන් මම ඔයාලගේ රිපෝට්ස් දෙන්නයි යන්නේ. මුලින්ම මම පළවෙනිය දෙවෙනිය තුන්වෙනිය කවුද කියලා කියලා ඊට පස්සේ අනිත් අයගේ රිපෝට්ස් දෙන්නම්. මුළු ලකුණු 112ක් ලබාගෙන ෂනරි ගමගේ පළවෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. ලකුණු 105ක් ලබාගෙන කවිෂ දෙවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. ලකුණු 101ක් ලබාගෙන දිලිනි තුන්වෙනි ස්ථානය දිනාගෙන තියෙනවා. දැන් මේ තුන්දෙනා වගේම අනිත් අය පළවෙනිය වෙන්නම කියලා හිතාගෙන පාඩම් කරලා ලබන මාර විභාගෙට හොඳට ලකුණු ගන්න ඕනේ. මේ පාසල් නිවාඩු කාලය තුල තමුන් සෙල්ලමට විතරක් හිත යොදවන්නේ නැතුව මන් දන්නවා ඇතම් දරුවෝ ඉන්නවා ඇතම් විෂයන්ට දුර්වලයි මේ දුර්වල විෂයන් සඳහා වැඩිපුර අවධානය යොමු කරලා ඊළඟ වර්ෂයේ ඉඳලා හොඳ ස්ථාන ලබා ගන්නට උත්සාහ කරන්න ඕනේ හොඳයි මේ පාසල් නිවාඩු වාරයේ හොඳින් ගත කරන අවස්ථාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬව. හරි හරි. හරි. ආ මේ වවහගන්න බෑ. හරි හරි. සිකියුරිටි අංකල්. සිකියුරිටි අංකල් නිවාඩු කාලේ ගෙදර යන්නේ නැද්ද? මට කොහෙද දරුවෝ ගෙවල් මේක තමයි මගේ ගෙදර සිකියුරිටි අංකල්ට ළමයි නැද්ද මේ ලෝකේ වැඩියෙන්ම දරු වෙන තාත්තා තමයි මං ඒ කිව්වේ අංකල් මට දරුවෝ 3662ක් ඉන්නවා එච්චර මේ ස්කෝලේ නාම ලේඛනයට අනුව මේ ළමයි ඉන්නවා 3662ක්
स्कूल पटंगन दस मोड़ आस मन कर हेलो हाँ सर नहीं नहीं सर लामाई दे तुम दिन एक बाकी इन हरी सर मैं ना हरी धरु प्रिंसिपल सर मैं ऑफिस से कटे नहीं क्यों हुआ बस से कहने का पार टाइम ने पार हाँ हरी हरी बस का ताम नहीं अयो मम बोतले पंदी दाले विला मांगी ये करांगे ना उतने मिन्ने कोई बात नहीं पा मंदेक्का टैप की प्याक क्या दीनो एक हिंदा वोटर लाइन एक मेन वैल के ऑफ कर दान हरी सर करंट का मेन स्विच के ऑफ करन तब दवा हतर किंग तीन दगाने बास लेनो टैप हादना बास ला तेरो तीन दगाने बास ला आवटा पास से तीन दगाने आवश्यक करना पांती कामर टिकाई वॉशरूम टिकाई अरला एमीने सुना पेन नन्नो हरी सर हरी तब चुट्टाई पुते इन्नो को उक्को मलमाई गिंग ओको गिदर गिंग कर अन्नो को मेका गिदर गिंग कराने बैने जाना कमर टाइप कराने दी करने अन्नो ने मैं
යන් යන් පරක්කුයි කී කීදී හිටි हरी पुते हरी ස්කෝලේ ඇරලා ආපු වෙලේ ඉඳන් ඕකමයි වැඩේ නේද කොණංගි තාමාවිනේ දැන් හොඳටම හවස් වෙලානේ පුතේ වෙන්දට තුනමාර වෙද්දි නම් ගේනවනේ කො පුංචි ආච්චි නිදිද කොහෙද මේ බෑග් එක ඇතුලෙන් තියන්න මම නිපුණියක් ලා ගෙදර ගිහින් එන්න බ්‍රම් බ්‍රම් Thank you.
යන්න ආරංචියක් ලැබුණ ගමන් මම කෝල් කරන්නම්. අපි හැමතැනම හෙව්වා අයියේ කිසිම හොඩුවක් නැහැ ෂනරේ
එළමයා අතුරුදහන් වෙලා කියලා දැන් බ්‍රේකින් නිවුස් වලට කිව්වා. මොනවා? අර අලුතෙන් ආපු ළමයා ශනලි? ඔව්වනේ. අර මගේ පන්තියේ හිටියේ. දැන් 10ට නිවුස් වලට කියයි. ටීවී එක දාලා බලන්න. මම ටීවී එක දාලා බලන්න. Thank you. දුව, ඉක්මනට එන්නකෝ. මකව කොරුණෑකර ප්‍රදේශයේ සංකපෝති ආදර්ශ විදුහලේ පාසල් දැරියක් අතුරුදහන් වී ඇත. ශාන්ති ගමගේ නැමැති මෙම දැරිය පාසල් නිමාවෙන් පසු පාසලෙන් පිටව ගොස් ඇති අතර මේ වනදේ ඇයගෙන කිසිදු හොඩුවාවක් නොමැති බව ඇගේ දෙමව්පියන් විසින් පොලිසියට දැනුම් දී ඇත. මෙම දැරිය ගැන යම් තොරතුරක් වෙතොත් මේ දුර්ඝටන අංගවලට දැනුම්
පතා ගන්න නන්දනේ. දැන් ඉතින් ඇඬුව මගයි. අනේ දෙයනේ. මගේ දරුව කොහෙ ඉන්නවද? කෑවද බිව්වද දන්නේ නැහැ. එක දවසක්වත් ගෙදරින් පිට ඉන්න දරුවෙක් නෙවෙයිනේ. वैसी महत्या मन सिरदास इन के पणिवीडिया मिनी हाइक मंटे हाई मे उपतुम की अपने का पीलिगा नमार मेकने प्रिंसिपल से वेडे दरुवागे ना मेवेन का किसी मारांची अन्ने अपी इस्कोल टे गेला वे अर सिकुरिटी मनुस्या हैसुरुन विधेगे ना पिटा सकाई वैसी मात्या वैसी सिरिदासा में इस्कोल टे अविला थी अन्ने मम मेहते इन्नात काली वै मनुस्या हरी माहिंसक मनुस्से अनिक दरुवांट पुदुम आदरे आगती अन्ने ගොඩක් වැරදි කරන අය අහිංසක මුණු තමයි දාගෙන ඉන්නේ නේද? ඒ වුණාට සාජන් මහත්තයා සිරිදාස ගැන සැක කරන්න මට නම් කිසිම හේතුවක් ඇත්තේ නැහැ. මේකයි ලොකු මහත්තයා. සැක කරන එක පොලිසියේ එක රාජකාරියක්. එතකොට තමයි නියම වැරදිකාරයා හොයාගන්න පුළුවන් වෙන්නේ. नगर बैन तू दन्ने सर दन्ने मन दन्ने चले सर बाबा
එතකොට තමුසේගේ සල්ලි වලින් අච්චාරු අරන් දුන්නේ නැද්ද? අයිස් පැකට් අරන් දුන්නේ නැද්ද? මං ඒ දරුවට ආදරෙයි සර්. ඒ ආදරේ හින්දාද ඒ ළමයට අර නොහොමිනා පින්තූර වෙන්නේ ෆෝන් එකේ තමදර මන්ද එච්චර මට ෆෝන් එක කවුද සර්ච්චර බොරුවක් කියන්නේ සර් ගුරුවර බොරු කියනවා අනේ සර් අපේ ස්කෝලේ දරුවෙක් තාත්ත කෙනෙක් රටේ ඉඳලා ඇවිල්ලා මට ෆෝන් එකක් දුන්න තමයි සර් ඒ ෆෝන් එක මම පාවිච්චි කරන්න දන්නේ නැහැ ඒක අලුත් එකක් ඔය පොඩි ළමයින් දැන් ඔය ෆෝන් ගැන හොඳට දන්නේ මන්නේ දරුවේ ගිරන්න ඇව කොහමද මුතේ කෝල් ගන්න විදිය ඇව මිසක මං කොහොම වෙන්නේ නැසු බොරු කියන්නේ පා තම්සේ ළමයට කරදර කරලා මරලා කොයිද හැංගුවේ ඇත්ත කියනවා ළමයි කොයිද හැංගුවේ ඇත්ත කියනවා සිරදාස මං සේත කිව්වද මං මගේ අයිසෙගේ මෙමාන්නේ පාස අයිසෙගේ බලන්නේ කසාද නොබදපු වයසට ගිය මනමාලයෝ ගැන අපි උනතරන් අහලා තියෙනවා ඇත්ත කියනවා ඇත්ත කියපන් ළමයට කරදරයක් කරලා කොහෙද හැංගුවේ මං කිසිදයක් කරුවේ නැහැ මට මොකද කියන්නේ පා රතු ඉර පැනගෙන එන්නේ මට මරුවෙන් දී ඇත්ත කියපන් සාජන් මහත්තයා සාජන් මහත්තයා මේ ෆෝන් එක අලුත් එකක් මේකේ වීඩියෝ ෆයිල්ස් මොකුත් නැහැ හොඳට බැලුවද? ඔව් බැලුවා. අරයන්. දැන් ඉතින් අඬා වැළපුණා මදේ නංගියේ ඒකනේ අමරු ශානෙලි දුව ආගියතක් නැති වෙච්ච දවසේ ඉඳලා මේ ළමයට වතුරු ගුරක් නැහැ කෑමක් නැහැ ඔහොම ඉඳලා හරියනවද ළමයි සුරේන්ද්‍රකමගේ මහත්තයාද? ආ නෑ නෑ මං එයාගේ යාළුවෙක්. නෑ මේකයි. අද උදේ පාර්ලිමේන්තුවේදී අපිට අවුරුදු 12ක් විතර නාඳුන ගැණු ළමයිගේ මලසිරුරක් අම්බෙලා තිනවා. කරුණාකරලා සුරේන්ද්‍රකමගේ මහත්තයෙක් එක්කෙන්න බලන්න අපිට මිනි අඳුර ගන්න. ආ හොඳයි සර්. මුත්තේ දැසෙ ඉන්න ඕනේ. ආ අපි පොලිස් ජීප් එකක් එවන්න. හොඳයි සර්. Thank you.
අපේ දරුවනේ මේ ඉස්පිට. ඕකේ. හොඳයි එහෙනම් ඔයගොල්ලෝ ගිහිල්ලා එන්න. පීසි මේගොල්ලෝ ගෙන් ගලන්න. කවුද මේක ඉස්සලා දැක්කේ? ආ නන්දසේන නන්දසේන ඔයාලා ලියගන්න. कॉल अम्मे ताती कॉल हेलो सिरि गायत्री मम हेट ड्राइवर गति जिप के वनो ओए इदुवाई एन्न वत्तले मिल्ले एन्न ठीक दवसकट गोड दवसक इन्न बेरी वे सिरि मे दुवट क्लासेस ने हरी हरी गायत्री මේ දවස්වල ඉස්කෝලේ නිවාඩුනේ අනික මං විජේරත් කිව්වා මේ වීකෙන්ඩ් එකේ බංගලෝ එකට ඇවිත් යන්න එන්න කියලා ඒක හොඳයි නේද විජේව කොඩ දවසකින් දැක්කෙත් නැහනේ ඕකේ ගැට් එහෙනම් මං තියන්න බයි ඕකේ බයි එකතකින් ඒකත් හොඳයි දුවත් ඉන්නේ අවුලින්නේ දවස් දෙක තුනකට වත්තට ගිහින් එනවා රූබන් දන්නවනේද සිරිදාසෝ පොලිසියට අරන් ගියා කියලා ඔව් සර් ඒ ප්‍රශ්නේ निराකරණය වෙනකන් රූබන් ඉස්කෝලේ බලා ගන්න ඕන හොඳයි සර් මොනවද අර කොලකැලි වගේක් වෙලා තියෙන්නේ इन्हें सर मंगी हिम बाला ना नहीं वांडा मैं नुआडू वाले काउरु दान वाले में कोल क्या है बद मिली लती है हाँ रूबन सर वो ये कोल क्या लेट का डस्टबिन ने कर डाला उड़े टाइम होता है सर ගානින බාස්ලට කියන්න මේ හැම පන්ති කාමරයකම තියෙන ගාන අන්තිමට ගාන ඕසර් बैग देके वन या परक्कुना ने ओ एन्ने टिका परक्कुना हाय दु मुकद मे मूनत टिक सुदु मेलीला वगे महंसी पाटाई ने बडगे नित यतिने अभी सले मोनहरी कालाइम අපිටත් හරිම කනගාටුයි දරුවගේ අතුරුදහන් වීම ගැන ලංකාවේ හැම පොලිසියකටම අපි දරුවගේ පින්තූරත් එක්ක විස්තරත් දැනුම් දීලා තියෙන්නේ අනේ ඔයි සීමාත් මගේ දරුවව කොහොම හරි හොයලා දෙන්න සාස්තරේ කිනුත් කිව්වා දරුවව කවුදෝ හිර කරගෙන ඉන්නවලු ඔය සාත්‍ර ගැන මට විශ්වාසයක් නැහැ
ඒ දරුවා හිර කරගෙන ඉන්නවා නම් ඒ මොකටද මොනවද බලාපොරොත්තු වෙන්නේ ඒක නම් ඇත්ත සර් අපිට සමාවලා තව සුට්ටක් හොයලා බලන්නකො අපි උපරිම උත්සාහ කරනවා මේ දරුවා හොයාගන්න හොඩුවාවක් ලැබුණ ගමන් මං කෝල් එකක් දෙන්න රුබණයා වොෂ්රූම් එකේ දොර පොඩක් අරගන්න වේ. ආ ඉන්න මං අත දෙන්න. එක්කෝ නැ ඇතුලේ ගාන්න තින්ත මදි ඒ වගේ. ආ Hi Vijay welcome hello sir api me maga balagena hiti hi hi Vijay udema pitath unada oh me mage honda me yaluwek dr sugath hello hello I am sugath nice to meet you what but in hello miss hello appu apada thawa te deka lasti karunada komi kavishaduwa godak dawasakin dakke ne inna man katha karannam මොකද විජේ මේ එකපාරටම බය වෙලා වගේ මේ අපේ කවිෂදුව තු ඔස කිල්ල ගොඩක් වෙනස් වෙලා එන්න දුයි දැන් දුව කීයේ දින්නේ හතවසරේ මීට දින හතරකට පෙර අතුරු දහන් වූ ශාරීරිකම කේස සුවේ පිළිබඳ මේ වරතේ කිසිදු හෝඩුවාවක් නොමැති අතර මේ ගයත්‍රි ළමෙක් අතුරු දහන් වෙලා මේ ඔයාලා ඉස්කෝල් නේද? ඔව් සිරි. දැන් දවස් 3-4ක් විතර වෙනවා. ආ ඇත්තද? මේ දවස් ටිකේ මාත් ටිකක් බිසි වුණා. කොහෙද ඉතින් TV එකක්වත් බලන්න වෙලාවක් තිබුණේ නැහැ. මේ කොහමද ළමයි අතුරු දහන් වෙලා තියෙන්නේ? අනේ මන්ද. කොහෙ ළමයිද? මේ ශිෂ්‍යත්ව පාසල දුර ගමකින් ආපු ළමයි. ඒ ගැත්‍රි කවිෂද අසින්නේ පැක්කොද්ද දන්නේ නැද්ද ක්ලයිමේට් එක වෙනස් වුණානේ හෙම්බිරිසාවට එන්න වගේ
පව් කෙල්ලට නිඳ ගිහිල්ලා. ආ. කොල් එකක්. අනේ අම්මේ අඩු ගන්න අපි මේක තාත්තටවත් කියමු. ෂනලි පව්. උඩට පිස්සුද පුතේ. තාත්තා මේක දැනගත්තොත් එහෙම මාවත් ගෙදරින් එලවලා දායි. ගායත්‍රී අන්නත් ලැහසුණාද? ඔව් විජේ. තව දවස් දෙක තුනක් ඉඳලා යන්න තිබුණානේ. දුවට ක්ලාසස් නේ. ඔයාලා අදම යනවද? නෑ, ආපේකේ තව දවසක් ඉඳලා යන්න කියලා. අහහ. ඒක හොඳයි. බලන්න විජේ, උදේට ටියුෂන්, හවසට ටියුෂන්, රෑට ටියුෂන්, හැමදාම ටියුෂන්. අඩුතරමේ නිවාඩු මාසෙවත් නෑනේ. ඔව් ඉතින්, දැන් අධ්‍යාපන රටාව යන විදියනේ. ෂනලි ගැන සිරියට කියනවද නැද්ද? අනේ දෙයනේ, මේ ළමයා කන්නේ බොන්නේ නැතුව ඒක ඇතුලේ මැරුණොත් එහෙම වෙන දෙයක් වෙච්චදින් කියලා මේක සිරියට කියන්න හිතනවා මට. නෑ නෑ, මගේ දරුවටයි මටයි මුළු ජීවිත කාලෙම දඬුවම් විඳින්න සිද්ධ වෙයි එතකොට. කමක් නෑ, වෙන දෙයක් වෙච්චදින්. ඒ ළමයා ඇතුලේ දාලා වැව්වා කියලා කිසි කෙනෙක් දැක්කේ නෑනේ. හිතට විරුද්ධ වුණත් අකමැත්තෙන් හරි පාඩුවේ ඉන්න එක තමයි හොඳ. කෑම මේස් තිබ්බා. උඩත් ලයිට්ස් දාලා තියෙන්නේ. අනේ මන්ද, ඔයා එන්න බැහැ කියන ඉඳ තමයි මං ඔයාව දාලා යන්නේ. කවුරුත් අවට දොර අරින්න එපා. හොඳද? ඇතුළටම වෙලා ඉන්න. අම්මා ඉක්මනට එන්න. වෛද්‍යතුමනි, විජලනයේ සම්බන්ධයෙන් ඔබතුමන් සඳහන් කරන පරිදි මට හිතුණා මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න. සාමාන්‍ය මිනිසෙකුට නිරාහාර අනුතරමේ ජලවත් පානය නොකර කොපමණ කාලයක් ජීවත් වෙන්න පුළුවන්ද? ඇත්තෙන්ම ඒක තීන්දුවෙන්නේ එක එක්කෙනා ශරීරයේ ශක්ති ප්‍රමාණය අනුව. වැඩිහිටි කෙනෙක් නම් දින 7ක් 8ක් පමණ, සාමාන්‍ය දරුවෙක් නම් දින 5ක් 6ක් විතර ඉන්න පුළුවන්. ඉන්නහට නිරාහාරව ජලවත් නොමැති සිටියොත් ඕන් මියන්න පුළුවන්. දෙයනේ, එතකොට කන්න බොන්නේ නැතුව ශනලි බාත්රූම් එක ඇතුළ මැරෙයිද? මං දැන් මොකද කරන්නේ? ශනලි පා දෙයනේ. හලෝ හලෝ දූ, කොහොමද? අනේ තාත්ති. ඇයි? ඇයි දුව නැන්නේ? අනේ තාත්ති, එතම වොෂ්රූම් එක තුලේ ශනලිව දාලා ලොක් කරා. ඒත් මං හිතුවේ ආව කරවලේ ඉලියට ගන්නේ කියලා. අම්මිට කිව්වා මම්මියව ගන්න දුන්නේ නැහැ. එයා තාම ඒක ඇතුලේ. අනේ අප්පා, මට එලියට ගන්න ඕනේ. මොනවද දුව, ඔයයි අම්මි හරි හරි, ඔයා දැන් හොඳ ළමයා වගේ මං කිනිතර වැඩ කරන්න. හරිද? පුළුවන් තරම් ඉක්මනට කාට හරි කියලා මේ ගැන පොලිසියට දැනුම් දෙන්න ඕන. කොහොම හරි ඉක්මනට මේ ළමයාගේ ජීවිතය බේරගන්න ඕන. දුව, දැන් කොහ අම්මි? අම්මි මල්ල ගෙදරක කියා. දුව බය වෙන්න එපා පුතේ, මම එනවා උදේම.
අංකල්. සිකියුරිටි අංකල්. සිකියුරිටි අංකල්. සිකියුරිටි අංකල්. සිකියුරිටි අංකල්. සිකියුරිටි අංකල්. उत्तर देना मैं दागान जीप दारू दुख दी दारू पुलिस दंगे करुणा कला जीप करुणा कला जीप नगिन මටත් හරීම කනගාටුයි තමුට නිරපරාදි මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දේ ගැන ඒත් ඉතින් රස්සාවෙන් අස්සලා යන තරම් හේතුවක් නැහනේ ටීවී එකත් කිව්වනේ සර් අංජනාමිනිය කියලා
කොහොමද සර්? අර දරුවන්ගේ මූණවල බලන්නේ. ඒ අම්මලා තාත්තලා මට කොච්චර ආදරේද. අනික සිරිදාස උසාවියෙන් ඔප්පුණානේ තමු නිර්දෝෂී කියලා. උසාවියෙන් කිව්වට ටීවී එකෙන් ආයි කිව්වේ නෑනේ. මං නරක මිනිහෙක් නෙමෙයි කියලා. මට දරාගන්න අමාරුයි. හරි. අස්වැල්ල ගිහිල්ලා මොකද්ද කරන්න හිතාගෙන ඉන්නේ? මං ඉස්සරහට හැරිලා මත යනවා සර්. මැරෙන්න හිතලා තියෙන සර්. මේ මාපාස විදිනවට වඩා මොකද දැන් දරුවගේ තත්ත්වය? ළමයට තාම සිහියාවේ නැහැ සර්. චීචි මම නම් කවදාවත් හිතුවේ නැහැ ගයත්‍රි මිස් මේ වගේ පහත් වැඩක් කරයි කියලා. ඒකනේ සර්. පුදුම ගෑණියක් තමයි. ඩොක්ටර් මොකද කිව්වේ? මොකුත්ම කියන්න බැහැලු සර්. දරුවා තාම කොහොම තත්ත්වෙන් ඉන්නද? ශානලි ගියාම දැන් ඉතින් අඩන්න එපා. දරුවව හම්බුණානේ. මට තේරෙනවා මිස්ටර් සිරිනාත් ඔයාලා තියෙන ප්‍රශ්නේ. අපි උසාවි නියෝගයක් අරගෙන තව දුරටත් මෙයාව මෙහෙ රඳවගෙන ඉන්නේ ප්‍රශ්න කරන්න ඕන හින්දායි. ඔයාගේ දුවගේ කට උත්තරේ තියෙනවා. ඔයාගේ දරුවා අර ළමයව වොෂ්රූම් එකේ දාලා හිර කරගෙන ඉඳලා තියෙන්නේ කිසිම බැරෑරුම් කුමක් දන්නේ නැතුව. ඒත් ඔයාගේ දරුවා එදාම ඔයාගේ නෝනාට කියලා දිනවා මේ සිද්ධිය ගැන. ඔයාම හිතන්න විශ්ව සිරිනාත එයා ගුරුරියක් වෙලත් කටයුතු කරලා තියෙන විදිය හරි වැරදි නේද? මට තේරෙනවා ඉන්ස්පෙක්ටර්. අපේ නෝන සම්පූර්ණයෙන්ම වැරදි. මම ඒක පිළිගන්නවා. ඒත් සමහර විට අපේ නෝන හැම කරන්න ඇත්තේ අපේ දුවට කරදරයක් වෙයි කියලා හිතලා වෙන්නේ ඇති. තාම දරුවට සිහි ඇවිත් නැහැ. කොහොම තත්ත්වෙන් ඉන්නේ? දරුවට මොනව හරි වුණොත් ඒකට ඔයාගේ නෝනටත් දඬුවම් ඉදින්න සිද්ධ වෙයි. සමහර විට ඔයාගේ දරුවත් පරිවාස භාරයට ගන්න සිද්ධ වෙයි. එතකන් ඕන්නම් මම දරුවව ගෙදර ගෙනියන්න දෙන්නම්. හැබැයි ඔයාගේ නෝනට අප දෙන්න විදියක් නැහැ. කමන්නේ ඉන්ස්පෙක්ටර්. දැම්මගේ ළමයා දෙනවා නම් බොහොම ස්තුතියි. කොහොමත් දැන් මං හොස්පිටල් එකට යනවා ඒ ළමයා බලන්න. ඒක හොඳයි. මං හිතන්නේ අද ඒ ළමයාව ICU එකෙන් වෝඩ් එකට දැම්මා. එනම් වයිස් මත බොහොම ස්තුතියි. ඕකේ. යන්තු. Thank you. Okay, doctor. මම තේකක් අරන් එන්න. තුව ඔයා අපි එනකම් මෙතනම වාඩි වෙලා ඉන්න. කොහෙවත් එමෙ යන්න එපා. අපි වෝඩ් එක මොකද්ද කියලා බලාගෙන ඉන්න. ඕකේ? Excuse me, you are Mr. ඩොක්ටර් විජේ. හලෝ. කාලෙකින් දැක්කේ. දැන් කොහෙද ඩොක්ටර් ඉන්නේ? මම දැන් නුවරලි හොස්පිටල් එකේ. මම patient කෙනෙක් බලන්න ආවා. අර ඉස්කෝලේ මේ වොෂ්රූම් එකේ හිර වෙලා හිටියේ ළමයව. ඒ මගේ දුව ඩොක්ටර්. ඇත්තද? 56 වෙනි කාමරේ ඉන්නේ ඩොක්ටර්. ඩොක්ටර් යන්න මම තේකක් අරන් එන්න. හරි. හරි ඩොක්ටර්. මොකද විජේ එකපාරටම අප්සෙට් උනේ? අපි හිතනවට වඩා කාරණාව බරපතලයි. කවුද දන්නවද ඒකි? කවුද විජේ? සහංගගෙන හිටියොත් එහෙම ජීවිත දෙක තුනක් මම අමාරු වැටෙනවා.
අපි ඇත්ත කියමු. ඇත්ත? එපා. ඒකෙන් මට මගේ දරුවා නැති වෙයි. අනික විදිහේ ඔයාටත් දෙකින් ප්‍රශ්නයක් ඇති වෙයි. නෑ. වගේ හේතු වෛද්‍යරෙක් හැටියට මං කළ ලොකු වරදක්. ඒක නිසා මං හැමදාම හිතින් දුක්කින්ද. දැන් මට මේ මානසික මට්ටමේ මිදෙන්න ඕන. දුව. යා. එන්න දුව. අනේ මට සමා වෙන්න ෂැනලි. මම විහිළුවට වගේ ඔයා වොෂ්රූම් එක තුලේ දාලා ලොක් කරේ. ඒත් මං හිතන්නේ මේ වගේ දෙයක් වෙයි කියලා. අනේ මට සමා වෙන්න ෂැනලි. අනේ කියන්න සනනේ මට සමාව දෙනවා කියලා. මීට පස්සේ මං ඔඩ චුට්ටක්වත් ඉරිසියා කරන්නේ නැහැ. මං වාගේ හොඳම යාළුවා වෙන්න. අනේ කියන්නකෝ ෂැනලි. මට සමාව දෙනවා කියලා. අනේ කියන්න. අනේ නැගිටින්නකෝ ෂැනලි. අනේ නැගිටින්න. අනේ නැගිටින්න ෂැනලි. බයවෙන්න දෙයක් නැහැ. දරුවා හුඟක් දුර්වල වෙලා හිටියේ. ඒකයි සීයෙන් පොඩ්ඩක් ප්‍රමාද වුනේ. අනේ දුව. නැගිටින්නකෝ. දවස් දෙක තුනකින් දරුවාට හොඳටම සනීප වෙයි. මිස්ටර් කම්ගේටයි මිසස් කම්ගේටයි වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මම මේ කියන්නේ හලා. ඔයාලමට වෛර කරයි දන්නේ. ඒත් මම මේක ඔයාලට කියන්න ඕනේ. මීට අවුරුදු 12කට විතර කලින් මිසස් කම්ගේ දරුවෙක් ලැබෙන්න හොස්පිටල් එකට ඇඩ්මිට් වුණා. ඒ හොස්පිටල් එකට ඉදාම මේ සිරනාතගේ වයිෆ්ත් ඇඩ්මිට් වුණා. ගායත්‍රි සිරනාතයි අවුරුදු 4ක් තිස්සේ දරුවෙක් ගැන පුදුමාසාවකින් හිටියේ. එදා මගේ අතින්ම ගායත්‍රිගේ මිසස් කම්ගේගේ ඩෙලිවරි එක කරන්න උනේ එදා එන්නේ හිටපු වීජී හදිස්සියේ නිවාඩු ගත්ත නිසායි. එහෙත් ගායත්‍රි සම්මන් එක කැමැත්තෙන්ම බාරගත්තා. ඔපරේෂන් එක ලෑස්ති වෙනකොටම එදා ඩියුටි හිටපු සුමිත්‍ර මිස්ගේ පුතා ඇක්සිඩන්ට් වෙලා එයාට හදිස්සියේ ගෙදර යන්න වුණා. ඊට පස්සේ අපේ අනිත් නර්ස් ප්‍රියන්ති මමයි ඔපරේෂන් එකට ලෑස්ති වුණා. මුලින්ම අපි ගත්තේ මිසස් කම්මගේ ඩෙලිවරි එක. ඔපරේෂන් එක ගොඩාක් සාර්ථක වුණා. ලස්සන නිවුන් දරුව දෙන්නේ කෑණි දරුව. ඊට පස්සේ මම ගායත්‍රිගේ ඔපරේෂන් එක පටන් ගත්තා. හෙත් ගායත්‍රිගේ දරුව ඉපදෙනකොටම මේ ලෝකේ හැර ගිහිල්ලා මට කියන්න බැරි දුකක් ඇති වුණා. මට හිතාගන්න බැරුණා මම කොහොමද මේ ගැන සිරීටයි ගායත්‍රිටයි කියන්නේ කියලා. දුප්පත් පවුලකට ඉපදිලා මම අද ඩොක්ටර් කෙනෙක් වෙලා ඉන්නේ සෑහෙන දුක් ඉඳලා. මට මේ දවස්වල ආර්ථික අතින් සෑහෙන උදව් කරේ මේ සිරී යාගේ තාත්තයි. මිසස් කම්ගේ නිවුන් දරුව දෙන්න දැක්කම මට එක දෙයක් හිතට ආවා. හැබැයි ඒක කිසිම වෛද්‍යවරයෙකුට හිතට එන්න ඕන අදහසක් නෙවෙයි. ඒක වරදක්. මම බොහොම අමාරුවෙන් ප්‍රියන්ති නර්ස් මගේ වැඩේට කැමති කරවගත්තා. මිසස් කම්ගේගේ නිවුන් දරුවේ ගායත්‍රිගේ මේගේ දරුවට මාරු කරන්න. මං දන්න මං කරේ ලොකු වරදක් කියලා. ලොකු වරදක්. ඒ සිරිගේ ගායත්‍රිගෙන් හිතලා මට ඒ දේ කරන්න උනා. මට සමායෙන් Mind. I'm really sorry. මට ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. මම ඔයාලා දෙන ඕන දඬුවම් බං විඳින්න ලෑස්ති. Sorry. පුතේ මේ බලන්න මේ ඉන්නේ ඔයාගේ නියුත් සහෝදරි. ඔයාගේ
තියෙනවා දේවල් වෙලා ඉවරයි ගයත්‍රි මිස් පදිංචි අතර්ල වත්තට යන්නේ හිතන්නේයි මම නම් කැමති මිස් මෙහෙම ඉන්නවට මං කොහොමද නන්දනී මෙහෙ ඉන්නේ හැමෝම මන් දිහා බලන්නේ ලොකු අපරාධකාරයෙක් දිහා බලනවා වගේ ඒකයි මං රස්සාවෙන් අසෙලා වත්තට යන්න හිතුවේ මං දන්නවා මගෙන් ඔයාලට ලොකු වැරද්දක් වුණේ කියලා मट सामने नंदनी मन दूर मे तेल हित कि नंदनी इसको खमुना मन दूवे कई अन्ना मगे तारो मगे करने पा नंदनी मैं गायत्री मिस ए मगे मदारुवे कुनाट मेचर कालिया कोया हुंदी बलागत्ता ने हुनु वटे अक्केंदला दारुवा मैतें थियला अपि देन्ना देपैत्तटा दिन मुगुरद दारु देन्ना देंगी ने सातुटे ए हिंदा ओयागे गेदर मगे गेदर केला वेनसा क्वेन्न ओडिने मट मे तनिया नै दर ओगोलो अगे पड़ी दर गोडाक मैं हाटे नो अंकल गोडा दुखे ने दीने मम्मी संसार विनी ने दुखें गल धन्य पुते अभी हम होगे मैं दुख नती कर पुलवां के ना लंगा तमाय पुते मान देंगे इन्ने एक होता
විහිද අපි පෙන දාට අපේ කඳුළු වුණත් නිවේ ඒ මල් වල සුවඳ පොදට එක මුතුමා